සෞඛ්‍ය වෘත්ති වේදින් විදියට අපි අද දවසේ ඌව පළාතට ඇවිල්ලා බදුල්ල දිස්ත්‍රික්කයට අපේ වෘත්ති වේදින් සියලු දෙනාව කැඳවලා බදුල්ල නගරයේ ඇතුලේ මහජනතාවට මේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා පාගමනින් මේ කියන්නේ මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයාට බැරි වෙලා තියෙනවා සෞඛ්‍ය ප්‍රශ්න විසඳීම සඳහා සාකච්ඡා කරන්න මේ රටේ මුදල් ඇමතිවරයාට බැරි වෙලා තියෙනවා අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු මේ රටේ නීතියක් වෙච්ච රණුග්ගේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න මේ රටේ සෞඛ්‍ය ලේකම්වරයාට බැරි වෙලා තියෙනවා අද දවසේදී සාකච්ඡාවක් දෙන්න සහ තමන්ගේ හිතයිසීන්ට සලකනවා අර සෞඛ්‍ය සේවාව ගැන හිතලා යමක් කරන්න සෞඛ්‍ය ලේකම්වරයා අද දන්නේ මේ රටේ මහජනතාවට දෙන සේවාවන් කප්පාදු කරලා ඒ කප්පාදු කරපු එකෙන් සල්ලි ඉතුරු කරනවා කියලා ජනාධිපතිතුමාට ගොට්ටල්ලන්න විතරයි ඒ නිසා සෞඛ්‍ය වෘත්තීය වේදීන් විදියට තව දුරටත් අපි වෘත්තීය සමිති වගකීමෙන් කටයුතු කරනවා ඒ වගකීමේ කොටසක් විදියට අපි රටම වැඩ වර්ජනයකට කැඳවන්නේ නැතුව පලාතෙන් පලාත වැඩ වර්ජනය කරලා මේ නිදාගෙන ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හැරවන්න තමයි හදන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හැරෙන්නේ නැහැ. මුදල් ඇමතිවරයා රට වටේ කී කියා යන ආර්ථික අර්බුදයක් තියෙනවලු. ආර්ථික අර්බුදය නැතුව එයාට ටොයිලට් යන්නත් බෑලු. හැබැයි අපි කියනවා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ආර්ථික අර්බුදය දඩමීම කරගන්න එපා. මේ ප්‍රශ්න කතා කරන්න කිසිවෙකුට ආර්ථික අර්බුදයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ හදපු ප්‍රශ්න මේවා ජාත්‍යන්තරයෙන් හදපු ඒවාවත් අධිරාජ්‍යවාදීන් හදපු ඒවාවත් නෙවෙයි. මේ රටේ ආණ්ඩුව හදපු ප්‍රශ්න මේවා විසඳන්න විසඳුවේ නැත්නම් අපි අනිවාර්යෙන්ම අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා. ඒ අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න ඉස්සල්ලා අපි මේ රටේ මිනිස්සු දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් විදියට අද දවසේ ඌව වර්ජනය කරා හෙට දවසේ නැගෙනහිර වර්ජනය කරනවා. අපි ඒ විදියට මේ මාසය පුරා වර්ජන රැල්ලක් ඇති කරලා අවසානයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා. අපි මහජනතාවගෙන් ඉල්ලනවා කරුණා කරලා අපිට සමා වෙන්න. අපි මේ කියන්නේ මේ ආණ්ඩුව මේ ප්‍රශ්න විසඳන්නේ නැති එක ගැන ආණ්ඩුවට බල කරන්න. රටේ ඖෂධ මිල වැඩි වෙලා තියෙනවා. සෞඛ්‍ය සේවාවන් දවසින් දවස කඩාකප්පල් වෙලා තියෙනවා. මේ වදිරන්නට නම් මිනිස්සු අපිත් එක්ක එකතු වෙන්න කියන එක ඉල්ලමින් අපේ අඛණ්ඩ වැඩ වර්ජනයකට පෙර වගකීමෙන් කටයුතු කරන්න කියලා බල කරමින් අපි මේ වර්ජන ක්‍රියාමාර්ගයේ දියත් කරනවා. ඒක නවතින්නේ නැහැ. විසඳුම් ලැබෙනකන් කියන එක තමයි අපි ආණ්ඩුවට කියන්නේ මේ වෙලාවේ.